සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තියෙන වර්ෂාපතනයේ වෙනසක් අපි අපේක්ෂා කරනවා. හැබැයි මේකේ වක්‍ර බලපෑම හින්දා විශේෂයෙන්ම උතුරු උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තමයි ඉදිරි දින කීපය තුළ අපිට පැහැදිලි වෙන්නේ. 7 වෙනිදා වෙනකොට පීඩන අවපාතයක් බවට පරිවර්තනය වෙමින් 9 වගේ දිනයන් වලදී ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබර තීරයට තමයි ඇතුළු වෙන ලකුණු තියෙන්නේ. එතකොට මේකේ වක්‍ර බලපෑම දිවයින තුල තියෙන කාලගුණික තත්ත්වයට විශේෂයෙන්ම බලපාන්නේ උතුරු උතුරු මැද නැගෙනහිර ඌව වගේ පළාත්වල කඩින් කඩ වැසි තත්ත්වයන් ඇති වෙනවා. සමහර ස්ථානවල මිලිමීටර් 50 75 මට්ටමේ වර්ෂාපතනක් තිබීමේ හැකියාවක් තියෙනවා. නිති දික් කොටසේ සාමාන්‍යයෙන් සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුණු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන තත්ත්වයන් තියෙන දිවයින තුල තියෙන තුලඟේ තත්ත්වය වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම දිවයිනට නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මුහුදු තීරවල දීවර හා නායක කටයුතු වල යෙදෙනකොට වලකින්න කියන ඉල්ලීම තමයි අපිට කියන්න තියෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.